හරිබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය යහළු ඉහෙලියන් හැමෝම. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවා ඉතාමත්ම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉතා ඉක්මනින් පහසුවෙන් උදෑසන ආහාරයක් විදියට හදාගන්න පුළුවන් බිත්තර අල ඔම්ලට් එකක රෙසිපි එකක්. මේක අපේ පොඩ්ඩන්ට වගේම වැඩිහිටියන්ටත් අලුත් රසවත් කෑම වේලක් වෙයි. දැන් අපි බලමු අපේ මේ රසම රස ඔම්ලට් එක හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන සූදානම් කරගෙන තියෙනවා ලොකු අලගෙඩි දෙකක්, බටර් ස්වල්පයක්, බිත්තර හතරක්, ලුණු, ගම්මිරිස් අපිට අවශ්‍ය ප්‍රමාණයට. මීට අමතරව අපිට මේකට සූදානම් කරගන්න පුළුවන් පුංචි පැටියෙකුට දෙනවා නම් තවත් විශේෂයි. පාස්ලි කොළ චූට්ටක් ලියලා දාලා ඊට අමතරව ග්‍රේට් කරගත්ත චීස් ටිකක් ඒකට එකතු කරලා මේ වගේ විශේෂිත දේවල්. ඔයාලට පේනව නේද පොතු වැටලා පිරිසිදු කරගත්ත අලගෙඩි දෙක මෙන්න මේ ආකාරයට පුළුවන් තරම් සිහින්ව පෙති කපා ගන්න. මම අපි සෝස් පෑන් එකක් ලිපේ තියලා අපේ බටර් ටික මේකට එකතු කරගමු. මේ බටර් ටික සෝස් පෑන් එක පුරාවට තවර ගන්න. මේ ආකාරයට තවරගත්ත බටර් ටික හොඳට රත් වුණාට පස්සේ අපි සිහින්ව කපාගත්ත අලපෙති ටික මේ සෝස් පෑන් එක පුරාවට තුනී කරගමු. විදියට හිදස් නොහිටින ආකාරයට අලපෙති ටික තුනී කරගන්න. අලපෙති එක උඩ එක හිටින විදියට තියාගන්න එපා. ලිපේ ගින්දර මධ්‍යස්ථ ප්‍රමාණයට තියාගන්න. දැන් අලපෙති වලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් ඉසගන්න. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් අපි එකතු කරගමු. ගින්දර මධ්‍යස්ථ ප්‍රමාණය තියාගෙන දැන් සෝස් පෑන් එක පියනකින් වසා තබන්න. විනාඩි දෙකක් විතර ගත වුණාට පස්සේ අපි අලපෙති ටික අනිත් පැත්තට හරවගමු. ඉන්න මේ ආකාරයට අලපෙති ටික රන්වන් පාට වෙන්න බැදිලා නම් අලපෙති ටිකට හානියක් නොවන විදිහට අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් අපි බැදගමු. ඔව් මේ ආකාරයට සියලුම අලපෙති ටික හරවලා විනාඩි එකහමාරක් විතර ගියාට පස්සේ අපේ බිත්තර ටික හෑන්ඩ් බීටරයකින් ගහලා මේ අලපෙති ටික උඩට වක් කරගමු. මෙන්න මේ ආකාරයට ඔයාලා ගසාගත්ත බිත්තර ටික සෝස් පෑන් එක පුරාවට වක් කරගන්න. මුලින් අපි අලපෙති වලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරපු නිසා දැන් බිත්තර වලට පමණක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඔයාලා මේකට චීස් කුඩු එකතු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ලුණු එකතු කරද්දී පරිස්සමින්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් ටිකකුත් එකතු කරලා අපි වළඳ පියනකින් වහමු. මේ විනාඩි එකහමාරක් විතර ගියාට පස්සේ මගේ ඔම්ලට් එක තව ටිකක් අමු ගතියයි. වටේ චුට්ටක් බුරුල් කරලා අපි තව ටික වෙලාවක් වහලා මේක තියමු. මතක තියාගන්න මේක ගොඩාක් අඩු ගින්දරේ හදාගන්න ඕන ඔම්ලට් එකක්. මොකද ගොඩාක් තදට ගින්දර දැම්මොත් ඔම්ලට් එකේ උඩ ටික අමු වෙලා යට ටික පිච්චිලා යන්න ඉඩ තියෙනවා. ඔන්න දැන් අපේ ඔම්ලට් එක ගොඩාක් දුරට තැම්බිලා. මම මේකට ග්‍රේට් කරගත්ත චීස් කුඩු ටිකකුත් එකතු කරනවා. ඒත් එක්කම සිහින්ව ලියාගත්ත පාස්ලි කොළ ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. දැන් අපිට ලිප ඔෆ් කරගන්න පුළුවන්. අපේ අල බිත්තර ඔම්ලට් එක හදලා ඉවරයි. අපිට පුළුවන් මේ හදාගත්ත ඔම්ලට් එක පැතලි පිගානකට අයින් කරගන්න. හරිම ලේසි නේද? හරි ඉක්මනින්ම අපි හැදුවා නේද? ඒ වගේම ගොඩාක් රසයි. ඒ වගේම ගුණයි. පොඩ්ඩන්ටත් ගොඩාක් හොඳයි. ඉතින් කුවකෝ කොන්න අම්මාට මේ වගේ අලුතෙන් එකතු වෙන අලුත් වීඩියෝස් ඉක්මනින්ම බලන්න. ඔයාලා තව අම්මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ළඟම තියෙන බෙල් එකත් ක්ලික් කරන්න.
යාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් තියෙන අදහස් යෝජනා අඩුපාඩු සියල්ලක්ම පහලින් කමෙන්ට් කරන්න. අපි තවත් මේ වගේ අලුත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.